ඒ උදෑසන ඩුබාහි තරුහයේ හෝටලයකදී පාතාලනායක මාකන්දුරේ මදුෂ ඇතුළු 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළිබඳ නවතම වාර්තා දැන් ලැබෙමින් පවතිනවා. මාකන්දුරේ මදුෂ ලංකාවෙන් පලා ගොස් ඇත්තේ මීට වසර 4කට පමණ පෙර 2015දීය. ඔහු ලංකාවේ නොසිටියත් ඩුබායි සිට සිළුම් ආකාරයේ පාතාල ජාවාරම් ඝාතන මංකොල්ල මෙහෙයුම් ලැබූ අතර කිසිදු බියකින් චකිතයකින් තොරව ඒවා සිදු කරන්නට ඔහුට දේශපාලන හිතවතුන්ගේ ආධාරද ලැබී තිබුණා. මෙලෙස හැසිරෙන මදුෂ පසුගිය වසර 2-3 තුළ ලංකාවේ ප්‍රධාන ධාරාවේ මත්කුඩු ජාවාරම් වෙත එල්ල කළ බලපෑම අතිවිශාලයි. ඔහු ආරක්ෂක අංශවලට පවා අභියෝග කරමින් සිය කටයුතු නිදහසේ එහි සිට කළා. ඩුබායි ඔහු සිටින තැන කිසිවෙක් දැන සිටියේ නැහැ. ඔහු අල්ලා ගැනීමේ උවමනාව බොහෝ අයට තිබුණ නමුත් ඒ කරන්නට දුෂ්කර කටයුත්තක් වී තිබුණා. ඩුබායි පොලිසිය සහායෙන් ජාත්‍යන්තර නිල නිවේදන නිකුත් කර තිබූ නමුත් මාකන්දුරේ මදුෂ එරට ආරක්ෂක අංශවලටද වැලිගස සැඟවී සිටියා. ඊයේ ඔහුව හෝටලයක් තුළ මෙලෙස කොටු කිරීම දීර්ඝකාලීන පොලිස් සැලසුමක් සඵල වීමක් ලෙස දැන් හඳුන්වනවා. මදුෂ මේ කාලේ අනියම් ඇසුරක් පවත්වන කාන්තාවකට සය හැවිරිදි දරුවෙකු සිටින බවත් එම උපන්දින සාදයේ මහ ඉහළින් පැවැත්වීම සඳහා ඩුබායි රාජ්‍ය තරුහයේ සුපුරි හෝටලයක් වෙන් කරගෙන ඇති බවත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණා. එම කාන්තාව මීට කලකට ඉහත වැලිකඩ ප්‍රහාරයෙන් මියගිය කළු තුෂාරගේ බිරියයි. ඇය ඇගේ දරුවන් සමග මාකන්දුරේ මදුෂ සමග එකට ජීවත් වන බව කියවෙනවා. ඩුබායිහි සිටින සිය හිතමිතුරන් කැත් මෙම උපන්දින සාදය මාකන්දුරේ මදුෂ පවත්වන්නට සැලසුම් කර ඇත්තේ මීට ටික කලකට පෙර. ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ තරුහයේ සුපුරි හෝටලයක් වෙන් කර ඇති බවටත් පොලිසියට ආරංචියක් ලැබී තිබුණා. මේ සාදයට පැමිණ ලෙස ලංකාවෙන් කිහිප දෙනෙකුට ඇරයුම් ලැබී තිබුණ අතර පොලිසියට මේ ගැන හෙළි කළ කෙසෙල්වත්ත පාතාල නායකයෙකු දන්වා තිබුණේ මේ සඳහා ලංකාවෙන් සංගීතය සම්බන්ධ පිරිසක්ද එක්වනු ඇති බවයි. මදුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී තිබුණු අතර සාදයේ විනෝද කටයුතු සඳහා දින කිහිපයකට ඉහතදී ඇලවුම් ලද අමල් පෙරේරා, නදීමාල් පෙරේරා, රයන් වැන් රෝයන්වත් ලයනල්ස යන අය ඩුබායි බලා යනු ඇති බවටත් පොලිසියට ඔත්තු ලැබී තිබුණා. මෙම සාදයට යන අනෙක් පිරිස අතර පසුගිය කාලයේ රියලිටි වේදිකාවේ ගීත ගායනා කළ ප්‍රකට කිහිප දෙනෙකුත් සිටි බවට ආරංචි ලැබී තිබුණා. අමල් පෙරේරා මත්කුඩු සම්බන්ධ චෝදනාවකට මිත් කලකට ඉහත ලක් වූ අයෙක්. ඔහුගේ සොයුරු සොහාන් පෙරේරාද මීට වසර කිහිපයකට පෙර මත්කුඩු චෝදනාව මත සිරගතව සිටියා. අමල් වඩාත් ප්‍රකට වුණේ සුදු කැස්බෑගු විකිණීමේ සිද්ධියක් නිසායි. ඔහුට මදු සමග සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසියට විශ්වාසදායක තොරතුරු ලැබී තිබුණා. මේ අනුව මෙම ගමන ඔවුන් යන්නේ පාතාල නායක මදුෂ් වෙනුවෙන් බවට පොලිසියට බොහෝ දුරට සැකමතු වී තිබුණා. පොලිසිය මෙම ආරංචිය අනුව ඉතා කෙටි කාලයක් තුළ සැලසුමක් සකස් කර තිබුණා. ඒ ඩුබායි පොලිසිය සහය ඇතිව එරටදී වැල්රීමක් කරගැනීමේ සූදානමක්ද සහිතවයි. වඩාත් පහසුම ක්‍රමය වන්නේ අමල් පෙරේරා සහ රයන් වැන් රෝයන් යන කලාකරුවන් යන තැන් විමසා ඒ පසුපස ලුහු බැඳීම් බව තේරුම්ගත් පොලිසිය ඒ සැලසුම සකස් කළා. ලැබුණ ආරංචි අනුව ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපලින් ඔවුන් පිටත්ව යන අවස්ථාවේ සිට පොලිස් ඔත්තු කරන් ඔවුන් පසුපස යොදවන්නට මෙහෙයුම් කණ්ඩායමට හැකි වුණා. කල්ැතිව කතිකා කරගත් පරිදි ඩුබායි නිලධාරීන් ලංකාවේ කණ්ඩායම එහිදී හමුවට වුණා. ඩුබායි අමල් නැවතුණු හෝටලේ සිට එරට පොලිසියට මෙම ක්‍රියාකාරකම් අනුව සිද්ධ වන දේවල් වාර්තා කර තිබූ අතර සාදය පවත්වන හෝටලේ වෙත අමල් ඇතුළු පිරිස ගමන් කරන වේලාව ඒ අනුව ලබා දෙන්නට සූදානම් සිටියා. පෙබරවාරි 4 රාත්‍රී කාලයේ මේ සාදය පවත්වන බවත් වාර්තා වී තිබුණා. සාදයට හෝටලේ 125ක් පමණ රැස්වෙන ශාලාවක් වෙන් කර තිබු අතර හෝටලේ වෙන් කිරීමේ කටයුතු වෙනුවෙන් පාවිච්චි කර තිබුණේ ඩුබායි සිටි මදුෂ්ගේ සොහොයුරුකගේ නමක්. මේ බව ජාත්‍යන්තර පොලිසිය ශාඛාවක් හරහා එරට ආරක්ෂක අංශද දැනුවත් කර තිබුණා. ඒ අනුව වැටලීම් කරන්නට නම් සාධ්‍ය සඳහා සියලු පිරිස් පැමිණතුරු සිටින් වැදගත් විය හැකි බව ලංකාවේ කණ්ඩායමේ මත වීත වුණා. එයට හේතුව පැමිණෙන් සියල්ලන් මෙහෙයුමේදී වැදගත් වන බැවින්. එම තොරතුරු අනුව එරට ප්‍රහස් පොලිසිය මේ සාධ්‍ය පිළිබඳ අවධියෙන් සිට පෙරේදා රාත්‍රියේ සාධ්‍ය පැවැතුමින් තිබෙන අතර පස්වනදා පාන්දර වන්නට මෙම වැටලීම් සිදු කළා. එම අවස්ථාවේ 125 දෙනෙකු පමණ වැටලීමෙන් අත්අඩංගුවට ගන්නට හැකි වුණා. කෙසේ වෙතත් ඉන් 100 දෙනෙකු පමණ නිදහස් වූයේ බරපතල චෝදනා නොමැති නිසා. එසේ ඇතුළු ඩුබායි පොලිස් නිලධාරීන් නිරාදිව සිටි 125 දෙනා හසු කරගත්තා.
සැක්කරුවන් 25 දෙනෙකු කාමරයක් වෙත ගෙන ගොස් බිම වාඩි වෙන්නේ යයි දන්වා එකිනෙකාගේ තොරතුරු වෙන වෙනම පරීක්ෂා කර තිබුණා. අත්අඩංගුවට ගන්න අවස්ථාව වන විට මාකඳුරේ මදුෂ්කී සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර බව සහ ව්‍යාජ වීසා බලපත්‍ර බව පොලිසියට අනාවරණය වී තිබුණා. මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී කොකේන් ගෑම් 20කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් තොගයක් සොයාගෙන තිබුණා. සිය සගයන්ට විනෝද වීම සඳහා හෙරොයින් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැගෙන ආව මදුෂ්‍යම අවස්ථාවේ පවසා තිබුණා. කොකේන් සමග විනෝද වීම එරට නීති අනුව මරණීය දඬුවම් පවා ලද හැකි වරදක් බව කියුණා. ඒ අනුව ලංකාවේ වරදකරුවන් වීමට අමතරව එරට නීති අනුවද වරදවලට යටත්ව පිරිසක් බවට ඔවුන් පත් වූ අතර 125 දෙනෙකුගෙන් 25 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ අයගෙන් එරට ආරක්ෂක අංශ ඊයේ වන විට ප්‍රශ්න කරමින් තිබෙනවා. මෙරට සිදු අපරාධ රසකට අවශ්‍ය සැකකරුක වූ පාතාල නායක මදුෂ් ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතිනවා.